අයිබෝවන්න ආදරණය දුවේ පුතේ, දහය ශ්‍රේණයේ හත්වන එකකෙවන මූල ද්‍රවව්‍ය හා සංයෝග ප්‍රමාණණයේ පාඩම යටතේ මවුලයාශත්‍රිත ගණණය කිරීම් ගැන මෙමගින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුලින්ම දේ පුතේ මේ මවුලයාශත්‍රිත ගණණය කිරීම්බලදී අපට හමුවන ඇවගාඩ්රෝ නියතුය සහ මවුලය කියන්නේ කුමක්ද, ඒ වචනා අපේ රසායන විද්‍යාවටාවේ කොහොමද කියන කාරණාව ගැන අපි ටිකක් බලමු රසායන විද්‍යාවේදී අපට හමුුවන ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් තමයි ඉතාලි ජාතික ඇමීඩියෝ ඇවගාඩ්රෝ නම් විද්‍යාඥය මේ විද්‍යාත්ඥයාට මිලිකන්ඩ සහ පැරඩේ නම් ගෝලයින් දෙදෙනෙක් හිටිය මේ වන විටත් මූලද්‍රවව්‍ය පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයන් සොයාගෙන තිබ්බූ අතර ඒ ගැන තවදුරටත් පරීක්ෂණ කිරීමට මේ ඇවගාඩෝ නම් විද්‍යාඥට අවශ්‍ය වනා. නමුත් මේ පරීක්ෂණයට මුල්ලුණේ ඔහුගේ ගෝලයින් දෙදෙනාවන මිලික්ෙන් හා පැරඩේකින විද්‍යාඥයන් දෙදෙන. ඔවුන් කළ පරීක්ෂණය තමයි මුලින්ම මූලද්‍රවවි කිහිපයක් තෝරාගෙන, ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයන් සටහන් කර ගත්තා. උදාහරණයක් ලෙස කාබන්් හා ඔක්සිජෙන්න් මූල ද්‍රවවිවල සාපේක්ෂ පරමාණුක ස්කන්දාගයන් දොළහ සහ දාසය ලෙසින්. ඉන් පසුවවුන් එම සාපේක්ෂ පරමාණුක ස්කන්ධාගයට සමාන ග්‍රෑම් ගණනක් වෙනවෙනම කිරා ගත්තා. උදාහරණයක් ලෙස කාබන් මූල ද්‍රව්වෙන් ග්‍රෑම් දොළහක් හා ක්සිජෙන් මූල ද්‍රව්වෙන් ග්‍රෑම් දාසයක් ලෙසින්. ඉන් පසු ඔවුල් මෙම ස්කන්දේ තුළ අඩංගු මූලද්‍රවව්‍ය පරමාණු ගණන ගණනය කරගත්තා. ඔවුන් ඒවනවිටත් එක්මූල ද්‍රව්්‍ය පරමානුවක ස්කන්දය දන්නා නිසා මේ සාපේක්ෂ පරමානුක ස්කන්දයට සමාන ග්‍රෑම් මගය එක්මූල ද්‍රව්්‍ය පරමානුවක ස්කන්දයෙන් බෙදීමෙන් පරමානු ගණන ගණනය කරගත්තා. ඒ අනුව ඔවුන්ට, කාබන් මූල ද්‍රව්වයේ පරමානු හයිදශම බින්දුුවයි දෙකයි දෙක ගුණ කිරීම දහයි විසි තුංවන බලයක ප්‍රමාණයක් ඇති බව සයා ගත්තා. එමෙන්ම ඔක්සිජන්වලද එම පරමානු අගයම ලැගුණක්. ඔවුන් මේයාකාරයෙන්ම තවත් මූල ද්‍රව්්‍ය පරමානුවල සාපේක්ෂ පරමාණුක ස්කන්දාගේට සමාන ග්‍රෑම් ගණනක් තුළ අඩංගු ූලද්‍රව්‍ය පරමාණු ගණන ගණනය කළා. ඔවුන්ටඒ සෑම අවස්ථාවකදීම පරමානු ප්‍රමාණය ලෙස එක මාගයක් වන හයයිදශම බින්දුුවයි දෙකයි දෙක ගුණ කිරීම දහය විසි තුම්වන බලයක අගයක් ලැබුණ. ඉන්පසුව ඔවුන් මේආකාරයෙන්, විවිධ සංයෝග තෝරාගෙන ඒවායේ සාපේක්ෂ අනුකස්කන්දයට සමාන ග්‍රෑම් ගරනක් තුළ අඩංගු සංයෝගයේ අනුගණනද ගණණය කළා. උදාහරණයක් ලෙස හයිත්‍රජන්හා ජලානුවල සාපේක්ෂ අනුකස්කන්ධ පිළිවලින් දෙකහා දහාට වන බවපි දන්නවා. ඊට සමාන ස්කන්ධයක් ග්‍රෑම් වලින් ගෙන එක්ක අනුවක ස්කන්දයෙන් බෙදූ විට අනුගණන ලෙස, යදශම බිින්දුවයි දෙකයි දෙකගුණ කිරීම දහයි විසිතුන්වන බලයකාගයක් ලැබුණ. ඔවුන් මේයාකාරයෙන්ම තවත් මූල ද්‍රව්‍යහා සංයෝග අනුවල සාපේක්ෂ අනුකස්කන්දයට සමාන ග්‍රෑම් ගරනක් තුළ අඩංගු මූල ද්‍රව්‍යහෝ සංයෝග අනුගණන ගණනය කළා. ඒ සෑම අවස්ථාවක දීත් ඔවුන්ට එකකම අනුගණනක් වන, යදශම බිඳුවයි දෙකයි දෙක ගුණ කිරීම දහයි විසිතුන් වන බලයකාගයක් ලැබුණ. මී පරීක්ෂණයෙන් පසු ඔවුන්ගේ නිගමනය වූයේ ඕනෑම මූලද්‍රව්්‍යක, සාපේක්ෂ පරමාණුකස්කන්දයට සමානස්කන්දයක් හෝ, ඕනෑම අනුවක සාපේක්ෂ අනුකස්කන්දයට සමානස්කන්ධයක් ග්‍රෑම්වලින් ගත් කල මූල ද්‍රව්‍ය හෝ සංයෝග කුමක්ුවත්, එහි ඇත්තේ එකම පරමානු හෝ අනු සංඛ්‍යාවක් බවයි. මෙම අගය නියත සංඛ්‍යාවක් බැවින් ඔවුන් දෙදෙන ඔවුන්ගේ බුරුවරයා වන ඇවගාඩ්‍රෝ නම් විද්‍යාත්නට ගෞරවයක් ලෙස මෙම අගය ඇවගාඩ්රෝ නියතය ලෙස හෙඳන්නවා. මේ සඳහා භාවිතාවන සංකේතය කැපිටල්ල් එසේනම් දේපුතේ ඇවගාර්ඩරෝ සංඛ්‍යාවක් යනු කිසියම් නියත සංඛ්‍යාත්මක අගයක්. එනම් හයයිදශම බින්දුුවයි දෙකයි දෙක ගුණ කිරීම දහය විසිතුමන බලයක අගයක් වෙනවා. ඒ අනුව පරමාණුහෝ අනු පමණක් නොවේ. ඕනෑම ද්‍රෞව්වියක ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් යනු එම ද්‍රෞව්වයේ හයදශම බිින්දුුවයි දෙකයි දෙක ගුණ කිරීම දහය විසිතුම් වන බලයක ප්‍රමාණයක්. ඊළඟට දුවේපුත්තේ අපි බලමු මවුලය කියන්නේ කුමක්ද කියලා හඳුනගන්න. මුලම්ම මේ සඳහා අපි එදිනිදා ජීවිතයේදී විධ ද්‍රෞ්‍ය ප්‍රමාණයන් කෙටියෙන් ප්‍රකාශ කරන ආකාරය ටිකක් බලමු. මුලින්ම මෙතන අත්සසුම් දෙකක් තියෙනවා. අපි ඒ අත්වසුම් ජෝඩුවක් කියලා කියනවා. පැන්සල් දොළහක ප්‍රමාණයකට පැන්සල් දුසිමක් කියලා කියවා. කඩදාසි පන්සියක ප්‍රමාණයකට කඩදාසි එක, රීමයක් කියලා කියනවා. අන්න ඒ වගේම කිසියම් ද්‍රෞ්වයක හයිදශම බින්දුුවයි දෙකයි දෙකගුණ කිරීම දහයි විසිතුන්වන බලයකාගයක්. එනම් ඇවගාඩ්ඩෝ සංඛ්‍යාවට සමානාගයකට අපි මවුලයක් කියලා කියනවා. එසේනම් දුවේපුතේ මවුලයක් කියලා කියන්නේ ඉතා විශාලාගයක්. මේනිසා මූලදලෞව්‍ය පරමාණු අනුවාදිය මැනීමට මේ මවුලය භාවිතා කරනවා. උදාහරණයක් ලෙස, යකඩ මූල ද්‍රව්්‍යයේ පරමානු හයිදශම බින්දුුවයි දෙකයි දෙකගුණ කිරීම දහයි විසි තුම්වන බලයක ප්‍රමාණයකට අපි යකඩ පරමානු මවුලයක් කියලා කියනු. මේ අනුව මවුලය අනු ද්‍රෞ්‍ය ප්‍රමාණය මැනීම සඳහාභාවිතා කරන අන්තර්ජාතික එකකයයි. ඒ අනුව, හයගලා සමස්ථානිිකයේ හරියටම කිරාගත් ග්‍රෑම් දොළහක් තුළ අඩංගෝන පරමාණු සංඛ්‍යාවට සමාන යම් ද්‍රව්‍යක මූලික තැනු මේක සංඛ්‍යාවක් අඩංගු පධර්ථ ප්‍රමාණය මවුලයක් ලෙසින් අර්ථ දක්වන්න පුළුවන්. ඒ අනුව දුවේ පුතේ මෙතෙක් අපි අවගාර්රෝ නියතය හා මවුලේ ගැන ඉගෙනගත් කරුණු සාරාංශ කරගමු. මූල ද්‍රව්විය ප්‍රමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්දයට හෝ මූල ද්‍රව්‍යෝ සංයෝග අනුවක, සාපේක්ෂ අනුකස්කන්දයට සමානගයක් ග්‍රෑම් වලින් ගත් විට එහි පරමාණු හෝ අනු ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් වන හයදශම බිින්දුවයි දෙකයි දෙක ගුණ කිරීම දහයි විසි තුන්වන බලයක ප්‍රමාණයක් ඇති බව අප ඉගෙන ගත්තා. එම ප්‍රමාණය මවුල එකක් වෙන බවත් අපි ඉගෙන ගත්තා. උදාහරණයක් ලෙස කාබන්් මූලදව්වේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වන දොලාහට්ට සමාන අගයක් ග්‍රෑම්වලින් මැනගත් පිට එහි කාබන්් පරමානු හයදශම බින්දුුවඇ දෙකයි දෙකගුණ කිරීම දහයි විසි තුංවන බලයක ප්‍රමාණයක් එනම් කාබන්් පරමානු මවුලයක් තියෙන බව කියන්න පුළුවන්. ඒ අනුව දුවේ පුත්තේ ඕනෑම මූල ද්‍රෞ්්‍යක සාපේක්ෂ පරමාණුක ස්කන්දයට සමානාගයක් හෝ ඕනෑම ද්‍රෞ්‍යක එහි සාපේක්ෂ අනුකස්කන්දයට සමානාගයක් ග්‍රෑම් වලින් ගත්විට එහි පරමාණු හෝ අනු මවුලයක් එනම් හයදශම බින්දුුවයි දෙකයි දෙකගුණ කිරීම දහයි විසිතුන්ගෙන බලයක ප්‍රමාණයක් අඩංගු වෙනවා. උදාහරණයක් ලෙස සෝනියම් මූල ද සාපේෂ පරමාණුක ස්කන්දය වන, එක්ොළහට සමානාගයක් ග්‍රෑම්වලින් කිරාගත් විට එහි සෝඩියම් පරමාණු මවුලයක් කඩංගු වෙනවා. ඒ වගේම කාබන්ඩක්යින්් වල සාපේෂ අනුකස්කන්දය වන හතලි හතයට සමානාගයක් ග්‍රෑම් වලින් කිරාගත් විට එහි කාබන් ඩක්සයින්් අනු මවුලයක් කඩංගු වෙනවා. එසේ නම් දුවේ පුතේ මේ මූල ද්‍රව්ය පරමාණු, මූලද්‍රව්‍ය හෝ සංයෝග අන්නු ඇසට නොපරෙන තරම් කුඩාවුවත් මේවාපට මැෙනගැනීමට අවශ්‍ය වූ විට අපිට ඒවාමි මවුල ප්‍රමාණවලින් මැනගන්න පුළුවන්. ඒ අනුව දෙැන්න අපට තේරෙනවා කිසියම් මූල ද්‍රවවයක පරමාණු මවුලයක් ගැනීමට එහි සාපේක්ෂ්‍ර පරමාණුක ස්කන්දේ ග්‍රෑම්වලින් කිලා ගත්තයතු වෙනවා. උදාහරණයක් ලෙස, සෝඩියම් මුූ ද්‍රව්වේ පරමාණු මවුලයක් ලබා ගැනීමට සෝඩිම්ය මූල ද්‍රව්වේ සාපේක්ෂ පරමාණුකස්කන්ධ අගයවන විසිතුනකගය ග්‍රෑම්බලින් කිරාගත්තයුතු වෙනවා. ඒ වගේම කිසියම් සංයෝගය කණුමවුලයක් ලබා ගැනීමටත් එහි සාපේක්ෂ අනුකස්කන්ධයට සමානගයක් ග්‍රෑම්බලින් කිරාගත්ත යුතු වෙනවා. ඒ අනුව දුවේ පුතේ ඕනෑම ද්‍රෞ්‍යියක, ල එකක ස්කන්දය මෞුලික ස්කන්දය ලෙස හඳුන් නනවා. කුඩාස්කන්ද මැනීමට මවුල්ලයට ග්‍රෑම් එකකයක් විශාලස්කන්ධ මැනීම සඳහා මෞු්ලයට කිලෝ ග්‍රෑම් ඒ එකකයක් භාවිතා කරනවා. උදාහරණයක් ලෙස සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධී විසිතුනක් වනවා නමුත් සාපේක්ෂ පරමාණුක ස්කන්දයට ඒකක නොමැති බව පින් ඉගෙන ගත්තා. නමුත් එමාගේයට සමාන ග්‍රෑම් කරනක් තුළ සෝඩියම් පරමාණු මවුලයක් ඇති බවත් අප ඉගෙන ගත්තා. එසේනම් මෙමාගේ ඒකක සහිතව අපට මවුලයට ග්‍රෑම් විසිතුනාක්ලෙස ලියා දක්වන්න පුළුවන්. ඒ වගේම කාබන්ඩයොක් සයි් වල සාපේක්ෂණුකස්කන්දේ හතුලිස් හතරකාගයක් වලවා සාපේක්ෂණුකස්කන්දයටද ඒකක නැත නමු සාපේක්ෂණුකස්කන්දයට සමාන ග්‍රෑම් ගරනක් තුළ අනු මවුලයක් ඇති නිසා, බ්ඩක්සයිඩ්බල මෞුලික ස්කන්දය ලෙස එමගය ඒකක සහිතව මවුලයට ග්‍රෑම් හතලිස් හතර ලෙස ලියා දක්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ කිසියම් ද්‍රෞව්වක ස්කන්ධය එම ද්‍රව්වයේ මෞලික ස්කන්දය හා ද්‍රව්්‍ය ප්‍රමාණය අතර සම්බන්ධතාව අපට සමීකරණයෙන්ගෙනුත් දක්වන්න පුළුවන්. ඒ අනුව මෙම සමීකරනයට කිසියම් ද්‍රව්්‍යියක ස්කන්දය ග්‍රෑම්මලින් හා, එම ද්‍රව්වයේ මෞුලික ස්කන්ධය මවුලේට ග්‍රෑම්වලින් ආදේශ කළ විට ද්‍රව්්‍ය ප්‍රමාණය මවුලයකකයෙන් ලබාගන්න පුළුවන්. මෙම සමීකරණය කෙටියෙන් එන් සමානයි සිම්පල් එම්බෙදීම කැපිටල් එම් ලෙසද ලියා දක්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ ඔයාලට දැන් මවුලේ සහ ඇවගාඩ්්‍රෝ නියතය ගැන හොඳ අවබෝධයක් ලැබෙන් නඇති. ඒ දැනුමත් සමඟ අපි මවු ශ්‍රිත ගණන් හිපයක් විසුඳමු. පළමු ප්‍රශ්නය ජලය අනුමවුල පහක අඩංගු ජලානු සංඛ්‍යාව සොයන්න. අපි දන්නවා ජලය අනුමවුල එකක් තුළ ජලානු ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් පවතින බව. එසේ නම් ජලානු මවුල පහක අඩංගු ජලානු සංඛ්‍යාව සේවීමට ඇවගාඩ්ඩෝ නියතේ අගය පහෙන් ගුණ කළේතු වෙනවා. දෙවන ප්‍රශ්ණය ජලය අනුමවුල්ල පහකා අඩංගු මුළු පරමානු සංඛ්‍යාව සෑන්න. ජලානුවක රසායනික සූත්‍රයට අනුව එක් ජලානුවක් සෑදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකකින් සහ ඔක්සිජෙන් පරමාණු එකකින්. එසේනම් එක් ජලානුවක මුළු පරමානු තුනක් තියෙනවා. ජලානුමවු්ල එකක ජලානු ඇවගාඩ්්‍රුව සංඛ්‍යාවක් පවතින නිසා ජලානු මවුල පහකාඩංගු ජලානු සංඛ්‍යාව සෙවීමට ඇවගාඩඩෝ නියතය පහෙන් ගුණ කළයුතු එනවා. ඒ අනුව ජලානු මවුල පහඇ මුළු පරමාණු සංඛ්‍යාව සේවීමට ජලානු මවුල පහඇති ජ අනු සං්‍යාව අනුවක ඇති පරමාණු සංඛ්‍යාවෙන්. එනම් තුනෙන් ගුණකිරීමෙන් අවසාන පිළිතුර ලබාගන්න පුළුවන්. මෙහිදී දුවලාපුතාල මතකතියාගන්න අපි මෙම ගණනය කිරීම් දෙකේදීම අවසාන පිළිතුර ලබා ගත්තත් සාමාන්‍යයෙන් මෙම ගණන්වලදී පිළිතුර ගුණිත්තයක් ලෙසින් පමණක් දැක්වීම ප්‍රමාණවත් වෙන. හොඳයි දුවේපුතේ අපි තවත් ගණනක් විසඳමු. කැල්සියම් කාබන් ග්‍රෑම් දෙසීය කඩංගෝ කැල්ම් කාබනේට් මවුල ප්‍රමාණය ගණනය කරන්න. මේ අපට ආකාර දෙකකට ගණනය කරන්න පුළුවන්. පළඹුවෙන ආකාරය දීඇති දත්තානුව කැල්සිියම් කාබනේට්ටල මවුලික ස්කන්ධය මවු්ල ග්‍රෑම් සීයක් වෙනවා. ඒ අපට කැල්සිියම් කාබනෙට ග්‍රම් සීය කාඩංගු කැල්සියම් කාබනේට් මවු්ල ප්‍රමාණය මවුල එකක් ලෙස ලියා ගන්න පුළුවන්. එසේ නම්? කම්කාබන ග්‍රෑම් සීයක මවුල එකක් තියේනම් කැල්සියම් කාබනේට ග්‍රම් දෙසීය කාඩංගු මවුල ප්‍රමාණය අපට මේ ආකාරයෙන් ගණනය කරගන්න පුළුවන්. ඒ අනුව පිල්තුර ලෙස මවුල දෙකකාගයක් ලැබෙනෝ. ඒවගේම දුවලපුතාලට මතක ඇති අපි මේ මවුල ප්‍රමාණය සෙවීම සඳහා සමීකරනයක් ඉගෙන ගත්තා. මේ සමීකරණයට දත්තාදේශ කිරීමෙන්ද එනම් සිම් කාබනේට ග්‍රම් දෙසක ස්කන්ධය එහි මවුලික ස්කන්ධයෙන් එනම් මවුලයට ග්‍රෑම් සීයකාගයෙන් බෙදී මෙන්ද පිළිතුර ලෙස මවුල දෙකකාගයක් ලැබෙනෝ. හොඳයි දුවේ පුතේ ඊළඟට අපි එම ගණනම පහසුවෙන් විස්සඳිය හැකි තවත් ක්‍රමයක් බලමු අංයෝගයක සාපේක්ෂ අනුකස්කන්දයට සමාන ග්‍රෑම් කරනක් තුළ අනුමවුල එකක් ඇති බවත් අනුමවුල එකක් තුළ අනු ඇවගාඩ්රෝ සංඛ්‍යාවක් ඇති බවත් අපි දන්නවා. ඒ අනුව මේයාකාරයට ඒ සම්බන්ධතාවේ අපට ලියාගන්න පුළුවන්. ඉන් පසුව කැල්සියම් කාබනේට් පල සාපේක්ෂ අනුකස්කන්දය වන සීය සහ කැල්සිියම් කාබනේට් පල දීඇති ස්කන්දේ වන ග්‍රෑම් දෙසය ලියා ගන්නවා. ඊළඟට සාපේක්ෂ අනුකස්කන්දය හා දීඇති ස්කන්දය අතර සම්බන්ධතාවේ සොයා ගන්නවා. ඒ අනුව අපට තේරුම්ගන්න පුළුවන් මේ සාපේක්ෂ අනුකස්කන්දේයගේ දෙකෙන් ගුණකිරීමෙන් ස්කන්දේ වන ග්‍රෑම් දෙසියකගේ ලැබෙන බව. ඒ අනුව අපට, එසේනම් ග්‍රෑම් දෙසීයක් තුලා ඩංගුව මවුල ගරන සෙවීමට එමාගේද දෙකෙන් ගුණ කළේතු වෙනවා. ඒයාකාරයෙන්ම එම ග්‍රෑම් දෙසීය තුලා ඩංගූ කැල්සියම් කාබනයෙන් අනුගරන සෙවීමට ඇවගාර්රෝ නියතේ අගයද දෙකෙන් ගුණ කළේතු වෙනවා. මේආකාරයෙන් අපට සම්බන්ධතාවේ හඳුනගන පහසුවෙන් පිළිතුර ලබාගන්න පුළුවන්. හොඳයි ආදරණයේ දුවේ පුත්තේ මම සිතනවා ඔයාලට දැන් මවුලයාශ්‍රිත ගණනය කිරීමම් ගැන හොඳ අවබෝධයක් ලැබෙන් නැති කියලා. දුවල පුතාල හැමෝටම ආයු බෝවන්.